මේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ඉන්නවනේ. දැන් ඔබතුමා මේ ඔබතුමාගේ නිලධාරීන්ට හඳුනා ගන්න පුළුවන්ද මෙන්න මේ ලිපිය 2015 ජූලි 3 වෙනිදා උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ලැබුණා කියලා ඔබතුමාලගේ සීල් එක සදාහන් කරපු ලිපියක් තියෙනවා. ඒකට උසස් අධ්‍යාපන ඇමති සරත් අමුරුගම ඇමතුමාට තමයි මේක යොමු කරලා තියෙන්නේ. ALM හිස්බුල්ලා MP يعني හිස්බුල්ලා MP හැටියටත් චෙයාර්මන් යුනිවර්සිටි කොලෙජ් බැටික්ලෝ කියන හැටියටත් වරහ යටින් දාලා තියෙනවා ex deputy minister of economic development ශ්‍රී ලංකා කියන letterhead එකේ. මේක ඔබතුමාලට තහවුරු කරනවාද බලන්න ඔබතුමාලට ලැබුණු ලිපියක් හැටියට මේක. සමහර ඔබතුමාල ළඟ මේක පිටපත් ඇති. මේක තමයි අපි තහවුරු කරනෝනේ. ඒ එම ලිපියම තමයි. දැන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මුල් වරට උසස් අධ්‍යාපන ආයතනයක් හැටියට කියලා තමයි ඒක හඳුන්වන්නේ. විශ්වවිද්‍යාලයක් හැටියටත් නෙමෙයි. Approval for establishment of higher education institution Batticlo. සදා මෙලියා පංචි ක්‍රියාවලිය, බැංකු ගිණුම් ක්‍රියාවලිය, යුනිවර්සිටි කොලෙජ්, යුනිවර්සිටි කියන නමින් පාවිච්චි කරාට මෙතනදි මුලින්ම ඔබතුමාලගෙන් ඉල්ලීම කරන්නේ උසස් අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරනවා කියන පදනමයි. එතකොට මේක මේ ලිපිය ලියන කාලය කියන්නේ 2015 ජූලි 3 තමයි මේ ලිපියේ නෑ ලිපි ශීර්ෂය පාර්ලිමේන්තු කියලා යොදවගත්තට අපි හිතන හිතාමතාම දිනයක් යොදලා නෑ. හැබැයි දිනේ අපි තහවුරු කරගන්නේ ඔබතුමාලා මේ ලිපිය ලැබුණා කියලා ඔබතුමාලගේ සීල් එක දින මුද්‍රාව සදාහන් කිරීමෙන් නිසා. එතකොට මේ ලිපිය ලියන දින වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවලා තියෙනවා. මොකද දෙවෙනි හත්වෙනි පාර්ලිමේන්තුව තිබිලා තියෙන්නේ 2010 4 8 ඉඳලා 2015 6 26 වෙනකම්. ඒත් ඒ කාලය තුල මෙතුමා මන්ත්‍රීවරයෙක් හිට කටයුතු කළා තියෙනවා. ඊට පස්සේ 8 වෙනි පාර්ලිමේන්තුව නැවත තියෙනවා 2015 8 21 ඉඳලා 2019 1 4 දක්වා. ඒ කාලේ මෙතුමා ජාතික ලේස්ටි මන්ත්‍රීවරයෙක් හිට කටයුතු කළා තියෙනවා. හැබැයි මේ කියන කාලය තුල 2015 6 26 න් පස්සේ 2015 7 3 කියන්නේ පාර්ලිමේන්තුව විසුරුව හැරපු දින කාලයක්. ඒ කාලය තුල තමයි එතුමාගේ පෞද්ගලික කාර්යයක් වෙනුවෙන් ඔබතුමාලගෙන් මේ ඉල්ලීමක් කරන්නේ උසස් අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරන්න කියලා. ඉතින් අපිට ගැටලුව තියෙන්නේ 7 3 මේ ඉල්ලීම කරනවා 7 6 ඒ වෙනුවෙන් tempat කරන්න ඕන ආයතනික සමාලෝචනයක් සඳහා විශ්වවිද්‍යාල අමාත්‍යංශයට විශ්වවිද්‍යාලය පිහිටුවීම ඉල්ලීමක් කරුත් එහෙම ආයතනික සමාලෝචනයක් කරන්න තැම්පත් කරන රුපියල් මිලියන එක මුදල තැම්පත් කරනවා 7 6 වෙනිදා. 7 3 වෙනිදා ඉල්ලීම කරනවා 7 6 වෙනිදා මුදල තැම්පත් කරනවා. ඒ මුදල තැම්පත් කිරීමේ රිසිට් පත අපි ළඟ තියෙනවා මුදල් බාර ගැනීමේ කුවිතාංශය කියලා. 7 6. හැබැයි ඒ ලිපිය මේ 7 3 ඉදිරිපත් කරපු ඉල්ලීමට අනුව මුදල් තැම්පත් කරන්න කියලා උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් එතුමාට ලියුමක් එන්නේ 7 7. ජූලි 7 තමයි ලියුමක් එන්නේ. හැබැයි ජූලි 6 මුදල් තැම්පත් කළා තියෙනවා. ලිපිය ලැබෙන්නත් කලින් එතුමා කොහොමද මුදල් තැම්පත් කරේ? සහ ඔබතුමාලා කොහොමද මේක පාර්ලිමේන්තුව විසුරුව හැරපු තියෙන වෙලාවක පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයකින් ඒ ලිපියක් පෞද්ගලික කටයුත්තකට පිළිගත්තේ? ඔබතුමාලට පුළුවන් මේ ලෙටර් හෙඩ් එක දැක්කා කියන්නේ දැන් පාර්ලිමේන්තුව විසුරුවලා කියන. ඔව් ඒක තමයි. 6 7 තමයි ඔබතුමාලා 7 6 ඈ ලිපිය පිළියෙල කරලා තියෙන්නේ 7 6 දීම අසං කරලා තියෙන්නේ ඊට මෙහා පැත්තේ ඉරක් ගහලා 7 කියලා දාලා තමයි මේ නිලධාරිනිය ලිපිය අසං කරලා තියෙන්නේ. ඒ වෙනකොට මම හිතන්නේ මම හිතන දේ මේ වාචිකව කියන්නේ නැති මුදල් තැම්පත් කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි ඊදාම ගෙවලා තින්නේ මේ ලිම තියෙනවා දෙවෙනි අත. ඒ ටයිප් කළා තමයි දිනේ තියෙන්නේ 7 6 කියලා. ඈ මං කියන්නේ මෙච්චර ඉක්මනට උනන්දුවකින් මේ විශ්වවිද්‍යාල වෙනුවෙන් වැඩ කරනව නම් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේද අපේ රටේ උසස් අධ්‍යාපනයේ කොච්චර දිනු ගන්නවද නේද? කියන්නේ 7 3 ඉල්ලුම් කරනවා 7 7 තමයි ලියුම හදන්නේ. හැබැයි 7 6 ම සල්ලි බඳිනවා. දින දෙක තුනක් ඇතුළත මේ ඔක්කොම වෙනවනේ.